नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवत्तु अरहतो विलक मडे हटगत्त निलुमक ए मडवल नोतवरी लोके सुवंदवत करन्ना से मे केलेसुंगें आदुर वेच्च पिरिच्च समाजीम इपिदिला ඒ කෙලෙසුද නොතවරි පිරිසුදු ප්‍රඥාවකින් යුක්තව වාසය කරන නිසා අනුපලීතෝ යනුෙන්ද අනේකාකාර වර්ණයන් විහිදවන ඒ සද්වර්ණ බුද්ධ රශ්මියෙන් විහිදවන ශරීරයකින් යුක්ත නිසා අනේකාකාර පුජ්‍යලයන්ගෙන් අනේකාකාර වර්ණ ඇති නිසා යම් ශාස්ත්‍රවේට ලෝකයා විසින් වර්ණා පිණිස නාමයන් नमस्कार करमी नमस्कार वेवा अति उत्तमनीय पांचीय पनस जातक पुत्वहांसेगे एकसीय दहतुंगनी सिंगाल जातक देशनाव सद्धासी सिंगालस सुरापीतस ब्राह्मण सिप्पिकानं सतन्नति कुतो कंस सतादुवेति। ब्राह्मणय ओब मे सुरापानय कर शिवलुंगे बस अदहन्नेहिद मोहलंग रंकहवन दिसीयक थबा बेल्लंसीयक वत्नत्तेय अनेकाकार पुज्जलयांट रेवटेन अनेकाकार कर्णवलट रेवटेन मुलावेन चित्त संतानवलिं एवनि स्वभावयांगे युत सित सतांवलिं युत अपहट ඒසියලුම රැවටිංග වලින් මිදෙන්නට කියලා දෙන සැබෑම සැබෑමේ ශ්‍රී සද්ධර්මය දෙවියන් මරුන් සහිත කිසිවෙකුට බොරුයි කියලා දක්වන්නට පෙන්වන්නට බැරි මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්තෝ පින්වත්නි අපි දැන් සෝදානම් වන්නේ 113 වෙනි සිංහාර ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට। ගාතාව අර්ථය දැනගත්ත මොහොතේදී වචනාර්ථය අනුව තිමසා බැලුවොත් සද්ධාහසේ සිංහාලස සුරාපීතස්ස බ්‍රාහ්මණ කියද්දී මෙතන ඒ කියන්නේ සුරාපීතස්ස සිංහාලස්ස සුරාබීපු සිවලේ ඉතින් ඒ සිවලගේ බස් අදාහපු බ්‍රාහ්මණයෙක්ට මේ අමතනවා සද්ධාහසි බ්‍රාහ්මණ බ්‍රාහ්මණය නුඹ මේ සුරාබීපු සිවලංගේ බස් අදහන්නේද සිප්පිකානම් සතන්නති සිප්පි බෙල්ලන් 100ක්වත් මොහු ළඟ නැහැ කුතෝ කංශසතාදු ඒති ඉතින් රංකහවණ 200ක් කෙසේ නම් ලබන්නේද කියන අර්ථය තමයි මේ වචනාර්ථ තුල තියෙන්නේ। සිවලා කියවහම අපි කවුරුද දන්නවා අපි කාගේත් මතකෙට නැගෙන්නේ බොහොම කපටි සතෙක් කියලා ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි මේ ජාතක දේශනාව තුලින් අපිට දැක් ගන්නට තියෙන්නේ। අපි විමසලා බලමු මේ වගේ ජාතක දේශනාවක් බුදු පියාණන් වහන්සේ විසින් කුමන හේතුවන් නිසා කාට දේශනා කරාද ඒ කොයි කාලේ වෙච්ච දෙයක්ද මේ ආදී තොරතුරු පින්වතුනි ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වාසය කරේ වේළුවනාරාමේ ඒක දේශනා කරේ දේවදත්ත ස්වාමීන් වහන්සේ අරබයා එසමෙහි ඒ වික්ෂුන් වහන්සේලා දැන් කතාවක් වෙන මේ ධම්සභහ මණ්ඩපයේදී දේවදත්ත ස්වාමීන් වහන්සේ විසින් 500ක් වික්ෂුන් වහන්සේලා අරගෙන ගයා ශීර්ෂයට ගිහිල්ලා මම කරන දේ තමයි හරි මං කියන දේ තමයි ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන දේ ධර්මය නෙවෙයි ඔහු දේශනා කරන්නේ අසත්‍ය මේ ආකාරයෙන් තමන් හරි වගත් බුදු පියාණන් වහන්සේ වැරදි බවටත් ලක් දිගන්වලා ඒ බොරු මුදුන්පත් කරගෙන ගුරුව ඉහෙලට අරගෙන මහසංගයව වේද කරගෙන
එක සීමාවක් තුළ උපෝසත දෙකක් කරන ස්වභාවයට පත් වෙලා ඒ තත්ත්වයට පත් වෙලා වාසය කරන මේ දේවදත්ත ස්වාමීන් වහන්සේගේ ඒ ආකාර අගුණ කතා කරමින් ඉන්නවා බලන්න මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ මේ වගේ ස්වභාව කෙනෙක් නේද කියලා ඉතින් ධම්සභා මණ්ඩපයේට වැඩම කර භාග්‍යවත් වහන්සේ ඒ හවස් යාමේදී ඒ භික්ෂුන් වහන්සේලා කතා කරමින් උන්න ඒ කතාව පිළිබඳ අහලා ඒ භික්ෂුන් වහන්සේලාට මතක් කරන මහණෙනි මේ දේවදත්ත මුසාවාද ප්‍රකාශ කරේ දැන් පමණක් නෙමෙයි ඉස්සරත් ওই විදිහමයි කියලා ඒ වෙලාවේදී ඒ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව යට ගිය සිද්ධිය ප්‍රකාශ කරනවා පින්වතුනි බරණැස් නුවර බ්‍රහ්මදත්ත රාජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ සෝනක් අසල ඒ වනයේක එක් රුක් දෙවතාවෙක් වෙලා උපත ලැබුවා. දැන් මේ විදිහට රුක් දෙවතාවක් වශයෙන් වාසය කරන අපේ බෝධිසත්ව දෙවතාවෝ දැක්ක සිද්ධියක් තමයි දැන් මේ ප්‍රකාශ කරන්නේ. එසමෙහි පින්වත්නි ඒ බරණැස් නුවර නැකත් කෙලියක් ආරම්භ වුණා. මිනිස්සුත් කල්පනා කරනවා මේ නැකත් කාලේ නිසා අපි බලියාගයක් කරමු කියලා. අද කාලෙත් මේ හන්දි ගානේ සමහරක් විට නොයේ ගොටු තබලා ආහාර තබලා තියෙන්නේ. ඒ විදිහට මේ පිරිසත් මේ කුඩා වේ මහ වේ කියලා ආදී දක්වන විදිහට ඒ කුඩා හන්දිවල මහ හන්දිවල මේ වගේ තැන්වල මත්ස්‍ය මාංශ විසිරුවලා මිනි හිස් කවල් වල බොහෝ සුරා පුරවලා තබලා මේ විදිහට බලියාගයක් කරනවා. පින්වතුනි ඔය වෙලාවේදී මේ නුවරට දොරටුවෙන් එන්න බැහැ රාත්‍රී කාලේ. ඒ නිසා වතුර පිට වෙන දොරටුවෙන් මේ නුවරට ඇතුල් වෙච්ච හිවලෙක්. දැන් මධ්‍යම රාත්‍රියේ මේ නුවරට ඇතුල් වෙන්නේ මොහො? ඒ විදිහට ඇතුල් වෙච්ච මොහො? අර මාර්ගයන් පුරා විසිරුවලා තියෙන මස් මාංශ කාලා සුරා බීලා. දැන් ඔහුට බොහොම මද්ගතිය නිසා ඇවිද ගන්නට බැරුව දොඹගස් පඳුරක් අතරට ගිහිල්ලා වාසය කරනවා. මද්ගතිය නිසා උදෑසන වෙනතෙක්ම හොට නිඳ යනවා. දැන් අවදිලා මේ දොඹගස් පඳුර අතරින් එළියට එන මේ හිවලා කල්පනා කරනවා දැන් නම් ඉතින් මිනිස්සු ඉන්න නිසා මට පැනලා යන්න බෑ. නුවරෙන් එළියට යා ගන්නටත් තෝනේ. නමුත් මිනිස්සු අතරින් යන්නටත් බෑ. මොකද්ද කරන්නේ කියලා කල්පනා කරනකොට මේ මොහොන සේදීම සඳහනෙක් බමුණෙකු දැකලා කල්පනා කරනවා. මේ බමුණු කියන්නේ නම් බොහොම ධනලෝභියෝ. ඒ නිසා මොහොට ධනයක් දෙනවා කියලා මොහොව රවට්ටලා පොළඹවලා මොහුගේ මාර්ගයෙන් මොහුගේ උතුරු සළුවෙන් මොහුගේ කිහිලි අතරේ ඉඳගෙන යන ක්‍රමයක් සකස් කරගන්න ඕනේ කියලා කල්පනා කරලා මේ මනුෂ්‍ය භාෂාවෙන් අය බ්‍රාහ්මණයාට කතා කරනවා බමුණා කියලා කතා කරනවා. මේ වෙලාවේ බමුණත් බලනවා කවුද මට කතා කරේ. ඒ වෙලාවේ මේ සිවලා ප්‍රකාශ කරනවා බමුණාණෙනි මට කහවණු 200ක් තිබෙනවා. ඉඳින් ඔබ මාව කිහිලි අතරේ තබාගෙන උතුරු සළුවෙන් වහගෙන කිසියෙකුට නොපෙනෙන ආකාරයෙන් මේ නගරෙන් පිටතර අරගෙන ගියොත් අන්න ඔබට ඒ කහවණු 200 මන් දෙනවා කියලා. ඉතින් බමුණා ධනලෝභයෙන් හොඳයි කියලා තමන්ගේ උතුරු සළුවෙන් ඔතාගෙන මේ සිවලාව කිසිලි ගන්නවාගෙන මඳ දුරක් යනවා. දැන් ඉතින් බමුණා අහනවා කොතනද කියලා. අසවල් තැන කී කියා තව ටිකක් කියන් තව ටිකක් කියන් කියලා. මහසොහන වෙත මේ මිනිස්යාව අරගෙන එන මිසිවලා දැන් ඉතින් බිමින් තියන්න කියලා තමන්ව බිම තබවාගෙන අර බමුණාට ප්‍රකාශ කරන බමුණ මෙන්න මේ රුක තියෙන්නේ මෙන්න මේ රුක මුල සාරන්න. ඔබේ උතුරු සළුව දිගහැරලා මේ රුක මුල සාරන්න. එතකොට ඔබට මේ රංකහවණු 200 අරගෙන මේ උතුරු සළුවට දාගෙන යන්න පුළුවන් කියලා. බමුණන් ධනලෝභයෙන් බොහොම හොඳයි කියලා උතුරු සළුවේ එළලා දැන් ඒකට පිටුපාලා මේ ගහ මුල හාරනවා. ඒ වෙලාවේ මේ සිවලා මොකද්ද කරන්නේ? අර බමුණා පොළව සෑරීමේ යෙදෙන අතරතුර අර සළුවට නැගලා ඒ සළුවේ හතර කොනේ මැදයි මේ තැන් පහක අසෝචි කරලා ඒ වගේම මුත්‍රා කරලා මේ වස්ත්‍රය කිල්ටු කරලා කැලේට පැනලා යනවා. ඉතින් ඒ වෙලාවේ මේ සිද්ධිය දකින රුක් දේවතාවා බමුණාට කරන ප්‍රකාශය තමයි අපි කලින් දැක්කුවේ. ඒ කියන්නේ බ්‍රාහ්මණය මේ සුරා දීපු සිවලුන්ගේ බස්සව අදහන්නේද? මොහු ළඟ කහවණු 200ක් තවා සිප්පි බෙල්ලන් 100ක්වත් නැහැ කියලා. ඉතින් මේ බෝධිසත්වයන් වහන්සේ ගාථාව ප්‍රකාශ කරලා බමුණයන්ට ඔබගේ වස්ත්‍රය හොදගන්න ගිහිල්ලා තමන්ගේ වැඩක් කරගන්න කියලා අතුරුදහන් වෙනවා. බමුණත් ඉතින් ඒ ආකාරයටම කරනවා. කල්පනා කරනවා අනේ මං ඒකාන්තයෙන්ම රැවටුණානේ කියලා නොසතුටටපත් වෙනවා.
පින්වතුනි මේ විදිහට මේ ජාතක දේශනාව අවසන් වෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආකාරයෙන් දේවදත්ත එදත් මුසාවාද ප්‍රකාශ කරා ඒ වගේ කති ස්වභාවයක් කොහොතල තියනවා කියලා ඉතින් මේ විදිහට ධර්ම දේශනාව ගෙනහැර දක්වා මේ පූර්වාපර සංදි ගලපනවා පින්වතුනි එදා ඒ සිවලා වෙලා උපත ලබා හිටියේ මෙසමෙහි දේවදත්ත ස්වාමින් වහන්සේ එසමෙහි රුක් දෙවියාණන් දැන් මේ බුදුපාඩපත් වෙච්ච මම්ම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වනවා. ඉතා වටිනා ආදර්ශ රසක් ගන්න පුළුවන් ජාතක දේශනාවක් විශේෂයෙන් අද සමාජයට. එදාටත් වඩා පින්වත් මේ මිනිසුන්ව ධනය දෙනවා කියලා රවට්ටන පිරිස වැඩි මේ සමාජයේ ධනය වෙනුවෙන් ඕන දෙයක් කරන්නට ඕන රැවටීමකට ලක්වන්නට පෙළඹෙන ලෝකේ මේ සිද්ධාත්මක ආදර්ශයක් මුදලක් ලැබෙනවා කියවත් එහෙම ඒ සඳහා ඕනම දෙයක් කරන්නට පෙළඹෙන මේ මනස පාලනය කරගන්න මේෙන් හොඳ පාඩමක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි යම් වැරදක් කරොත් අපි දන්නවා ඒක කොච්චර හංගන්න හැදුවත් හංගන්න බැහැ. හිත දන්නා දෙවියෝ, ඒ වගේම පරසිත දන්නා අමනුෂ්‍යයන්, ඒ වගේම 이르දිලාභී උතුමන් මේක දැක් ගන්නවා. ඒ නැතත් පින්වත්නි අපි වැරදක් කරොත් කවදා හරි සංසාරේ හරි ඉදිරි දවසකදී ඒ වැරද්ද නුවණැත්තෝ විසින් මතු කරලා පෙන්වන්නට පුළුවන් මේ ආකාරයෙන්. ඒ නිසා අපි අදාදම අපේ වැරදි, ඒ කියන්නේ රහසින්වත් කරන වැරදි නොකරන தත්ත්වයට අපේ හිත සකස් කරගන්නට මේ ජාතක දේශනාව තුළින් මහත් වූ ආදර්ශයක් ලැබෙනවා.